අර මම කලින් කියපු ප්‍රශ්නය නාාවක හමුදාවේ ඇති වුණා. අපි නිවාඩුහිටක කට්ටියයක් ගෙන්නවා. න රෞඛ්‍ය අන්සවලින් අපි උපදෙස් නිතරම ලබාගත්තා. සෞඛ්‍ය අන්ස නවික හමුදදා කදරු වලට ඇවිල්ලා අපිට උපදෙස් දුන්න දුරස්ථභාවේ තියාගන්න හැටි. ඒ වගෙන් පිරිසිදු භාවේ තියාගන්න හැටි හැම දෙයක්ම අපිට උපදෙස් දුන්න. ඒ උපදෙස් වලට අනුව අපි සම්පර්යම ක්‍රියා කර. ය කල්ලද වැලසර ාවිකහමුද කදර ගත්වොත් ඒකතුල කඳුරු හතරක් තියනවා. සාමාන්‍යෙන් හාරදාහ පමට ට පිරිස්පමාණයක් ඇතැනයිවා. නමුත් අපි නිවාඩුවින්න කට්ිය ගෙන්න්න අඩෙකිකවාම ඒ නිවාඩු ගිල්ල හිටබු ලමයි ඒ කඳුරු ඇතුලට ගෙන්ුවෙන අපි අධ්‍යාපන අමාත්‍යන්සේට කතා කරලා ස්කෝල මේ දවසේ ඉස්කෝල වැහිල්ල නිසා හිස් ඉස්කෝල අරගෙන ඒ ඉස්කෝලවල අපි මේ අය නැවැත්තුවා. පිතින් එහෙම කරලාඒ කඳරුවල සංඛ්‍යාව අඩුකර ඒවගේම. PCිසිර් ටෙස්ට එක කල්ලා ඒක නෙගටීව වෙන ළමයි අපි ඇරයා වෙනක් ප්‍රදේශවල තියෙන ස්ථානවලට ඒවිදියට අවසානයේදී අපි වැලිසර කඳවුර සම්පූර්ණයෙන්ම අපි හිස්කරා දැන් ඒක සෞඛ්‍ය අන්ශවල විශේෂයම එපිඩමිල්ලෝජිමදග වසංගත රෝග පිළිබඳ ක්‍රා කරණහන්සේ කැ එ පපිඩියමල්ලජි ුනිට්ට එකක ඒ අය පුද්ගලකෝ තැනඒ කඳවුරුවට විසිට් කල්ල අවශ්‍ය උපදෙශ ලබා දෙනවා ඒවට අනුව අපි කටයුතු කල්ලා තියෙනවා. ඒ අයට අපි බාරදීලා තියනවා කඳවුර නැවත අරින්න සුදුසු දිනය කියන්නේෙ කලා මං හිතන ඉස්ර දවස්කිීප ඇතුළත ඒ උපදෙස් අපිට හම්බුවේ කළ දවස. නමුත් මෙත දෙක කියන් වන නාවික හමුදාවේ අට සිය පණහකට වැඩිය මටහරිට ගාන මතකනෑ මේ රෝගය වැලඳනාා ඒයින් සියට අනූපහක් අනූහායක්. රෝගකිසිම ක්ෂයක් පලකල නෑ සිිම්ටම්ස් කිසිම දෙයක් නෑ තෙස්කරද්‍යව්‍යමන යහුුණේ. නමුත් දැන් ඒ අයා අතරින් තවයි ඉතුරවෙලා අයිනෙ රෝගය තවම සනිපවෙලා නැතුව මයිදානකසිය ටමතක දරේකසිය හතලිය කටත් වැඩිය අඩු සංඛ්‍යාවක් ඒක අනනි ඉදිරි දවස්කීපය ඇතුලට අර ඒ පෙේද හුවච්ච දෙන්න තුන්දන ඇරෙන්න්න අනිකට්ටිය සුව වෙලා යයි.